හොඳයි මේ මතක් කිරීමත් එකතු කරගෙන සිකුරාදා නුගසවනේ විශේෂිත වැඩසටහනක් අපි ඔබට ගිය සතියේදී කතා බහ කළා කොහොමද හරියට වෙලුම් පටියක් බඳගන්නේ කියලා ඔබට මතක ඇති ඉතින් ප්‍රථම ආධාර කිරීම ගෘහණියක් විදිහට දැනුවත් වීම ගොඩක් වටින් නිසා වෙන්න අද අපි ගෘහණියගේ පැත්ත ටිකක් තෝරගෙන කතා බහ කරන්න සූදානම් වෙනවා විශේෂයෙන්ම ගේ දොර අස්පස් කරනකොට මල් පෝච්චි එහෙ මෙහෙ තියනකොට බඩු බාහිර ආදිය Taman tooni නිසිතන තියාගන්නකොට පුංචි පුංචි කරදර සහ කොන්දේ අමාරු ඇති වෙන්නට පිළිවන් ඒ ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන ඔබට ගොඩක් වටිනා වැඩසටහනක් නිසා අනිවාර්යයෙන්ම අපි එකතු වෙලා ඔබට යම් කිසි වේදනාවක් තියෙනවා නම් ඒ ප්‍රතිකාර ලබා ගන්න විදිය අපි කතා බහ කරමු අපිත් එක්ක මේ පිළිබඳව තොරතුරු කියන්න අපිට කියලා දෙන්න අපිව දැනුවත් කරන්න අපිත් එක්ක ඉන්නවා කොළඹ යුද හමුදා රෝහලේ ජේෂ්ඨ බෞද්ධ චිකිත්සක ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමේ නිත්‍ය සමාජික කුමාර පතිරණ මහත්මයා ගිය සතිය වගේම අදත් මාළඟි ඒ වගේම කොළඹ යුද හමුදා රෝහලේ බෞද්ධ චිකිත්සක සුජීව වීරසිංහ මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා ඉනෝකා කුමාරි අදත් අපිත් එක්ක එකතු වෙනවා තුන් දෙනාටම ආයුබෝවන් හරි ඉතින් විශේෂයෙන්ම අපි ඔබට ආරාධනා කරනවා 250 16 10 අපේ දුරකථන අංකය ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන් සජීවීව කුමාර මහත්මයා සහ සුජීව මහත්මයා අපිත් එක්ක ඉන්න ඔබට උදව් කරාවි මම කැමති සුජීව මහත්මයා මුලින්ම කුමාරයට යොමු වන්නට කුමාර දැන් අපි මුලින්ම හඳුන්වා දීමේදී කතා බහ කළා ගේ දොර අස්පස් කරනකොට ඒ වගේම අලංකාර කරගන්නකොට බඩු බාහිර ආදී හැම විශේෂයෙන්ම මල් පෝච්චි ගැන අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා ඒ ඔක්කොමත් කළා හවසට කියනවා කොන්දරි දෙනවා කියලා නේද අපේ කාන්තාව බොහෝ වෙලාවට දැන් එහෙම හැදෙන කොන්දේ වේදනාව මොන වගේ හේතුද බලපාන්නේ අපි ඒක මුලින්ම අද දවසේ ආරම්භ කරමු කතා බහ ඇත්තටම ලසන්ත දැන් කොන්දේම ගොඩක් අපි හදාගන්නේ මේ වගේ ඔබ කිව්වා වගේ මල් පෝච්චි වගේ දේවල් උස්සන කොට ඔව් වැරදියට මේ මේක උස්සලා තමයි ගොඩක් වෙලාවට නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසා තමයි ගොඩක් වෙලාවට මේක මේ මෙහෙම සිද්ධ කරගන්නේ ඉතින් මම හිතනවා ඊට ඒකට අපි වැදගත් මේ කොන්ද කොහොමද හැදිලා තියෙන්නේ ව්‍යුහය ගැන චුට්ටක් අපි සඳහන් කෙරුවොත් මම හිතනවා මේ මගේ අතේ තියෙන පොඩි සටහනක් මේකේ ඔබ දකිනවා මේ කොන්දේට බල පැත්තෙන් බලද්දි මේකේ තියෙනවා මේ වක්‍රයන් ස්වාභාවික වක්‍රයන් කීපයක් පිහිටලා උඩින් ඉඳලා බලලා ගෙල හරියෙන් කොන්දේ පහලින් ඊට පහලින් වක්‍ර පිහිටලා තියෙනවා ඉතින් මේ වක්‍ර පිහිටලා තියෙන්නේ යම්කිසි ක්‍රියාකාරකමක් කරනකොට ඒකෙදි අපිට පිටින් ලැබෙන පීඩන කම්පන වගේ බලයන් ලැබුණාම ඒවා විභේදනය කරලා නොයෙකුත් දිශාවලට විභේදනය කරලා දීලා කොඳු වැට පෙළහා ආශ්‍රිත හැම දෙයක්ම ආරක්ෂා කරගන්න තමයි මේක මේ විදිහට පිහිටලා තිබෙන්නේ අනිත් කාරණේ තමයි කොඳු වැට එහෙම නැත්නම් කශේරුකා අපි බැලුවොත් තියෙන කශේරුකා දෙකක් අතර හැම වෙලාවෙම තියෙනවා අන්තර් කශේරුක බිම්බ කියලා ව්‍යුහයක් ඒ කියන්නේ ඉන්ටර්වර්ටිබල් ඩිස්ක් කියලා කියනවා මේක ජෙල් වගේ ව්‍යුහයක් තියෙනවා. එතකොට දැන් කොඳු වැට දෙකක් නැත්නම් කශේරුක දෙකක් නැවෙන දිග යනකොට ඒ අතර තියෙන ඒ ජෙල් වැනි ව්‍යුහය අපිට තවත් උදව් වෙනවා අර කම්පන උරා ගන්නට ඒක ෂොක් ඇබ්සෝබ් වෙන්න. ඒගොල්ල මේ ව්‍යුහයන් ආරක්ෂා කරලා දෙන එක තමයි මේ වගේ සිද්ධ කරන්නේ. ඉතින් ඒව ගැන අපි අවධානයෙන් තමයි මේ නිවැරදි වීඩියෝ වලට යොමු වෙන්න ඕන. මොකද අපි කොන්දේ අමාරු හදාගන්න නැතුව ඉන්නනම් අහෝ කුමාරවන් සුජීවට යොමු වන්නට කලින් දුරකථන ඇමතුමක් අපිට තියෙනවා අනුරාධපුර පැත්තෙන් අපි කතා කරලා ඉමු. කවුද මේ සුබෝදෑසන? ඇවිදලා හරි හිටගෙන ඉඳලා හරි දුරක බහැර ගමනක් ගිහිල්ලා හරි ඇවිල්ලා සාමාන්‍ය පොටෝක වාඩිලා කකුල් දෙක ටිකක් රෙස්ට් එකක් ඕනේ විදිහට තියාගන්නවනේ පොඩින් හරි කොහොම හරි අපි තියාගන්නවා. එහෙම තියාගෙන ඉඳලා දැවතරක් හිටගත්තාම පොළවේ අර විලුඹ ළඟින් විශේෂයෙන්ම වම් කකුලේ තමයි එහෙම එන්නේ. පද ගැක්කුමක් කරන එකපාරට මේ අඩිය තියලා මේ යන්න බැරි තරමටම වාරු නැති ගතියක් වාගේ දැනෙනවා. ඔව් අජිත් මහත්මයා. මොකද එහෙම වෙන්නේ කියලායි මම ඔව් අජිත් මහත්මයා. ඔව් පැහැදිලි කුමාර මහත්මයා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. ඇත්තටම දැන් මේකෙදි අපි දෙපැත්තක් බලන්න ඕන. එකක් තමයි ඔබතුමා කිව්වා වගේ අර විවේකීව ඉන්නවා කිව්වේ. ඒතකොට පුටුවේ වාඩි වෙලා ඉදිරියට ඇදිලා කොන්ද රවුම් වෙන විදිහ අපි ඉදිරියේදී මේක ගැන කතා කරනවා. ඉදිරියට නැමෙලා කොන්ද රවුම් වෙන විදිහ ඉඳලා ඉස්සරහා තියෙන ටිපෝ එකක් මොකක් හරි උඩින් කකුල තියාගෙන ඉන්නකොට කොන්ද යම් කිසි බලපෑමක් නිසා කොන්ද හරහා මේ කකුලට එන ස්නායු වල බලපෑමකින් ඒ දේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමාගේ කකුලේ යටිපතුලේ යම් කිසි තත්යක් ඇති වෙනවා අපි කියනවා ප්ලාන්ට් ඔෆ් ෆැෂියයිටිස් කියලා. කකුලේ යටිපතුලේ එනවා ඒ වගේ තත්යක් යටිපතුලේ ප්‍රදාහයකටපත් වෙනවා. ඒකට නොයෙකුත් හේතු තියෙනවා. ඒ වගේ තත්ත්ව දෙකක් වෙන්න පුළුවන්. ඔබතුමා කියන විදිහට ඔකට හරියටම පරීක්ෂා කරගන්න නම් බෞද්ධ චිකිත්සකවරයෙකු හම් වෙලා
ඔබ පරීක්ෂා කරගත්තොත් හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් ඔබට මොකද තිබෙන්නේ ඊට පස්සේ ඔබට භෞතික ප්‍රතිකාරයකට යොමු වෙන්න පුළුවන් ඒක निराකරණය කරගන්නට ඔව් අජිත් මහත්මයා මේ අපි ප්‍රමාණවත් ඇති ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ ඊළඟට කුමාර අපි සුජීවත් එක්ක කැමති කතා බහ කරන්න සුජීව අපිට කියන්න දැන් කුමාර කියන විදිහට මේ නිවැරදි ඉරියව් වලදී මේ වක්‍රයන්ට බලපාන ආකාරය කතා කළා මේ ස්වභාවික වක්‍ර පිළිබඳව අපි දැනුවත් වුණා කොඳුයට පෙළේ තියෙන දැන් මේව ආරක්ෂා වෙන්නේ කොහොමද මේ මේ ඉරියව් භාවිතයිදී ඇත්තටම ලසන්ත දැන් අපි දන්නවා අපේ ඕනම ක්‍රියාවක් අපි කරන ඕනම ක්‍රියාවකට අපිට ශක්තිය බලය සපයලා දෙන්නේ අපේ මාංශ පේශී ක්‍රියා කිරීමෙන්. මේ මාංශ පේශී ක්‍රියාකාරීත්වය අපේ සෑම ක්‍රියාවලියකදීම සිද්ධ වෙනවා. ඉතින් අපි නිවැරදි ඉරියව් භාවිත කරනවා කියන්නේ මේ මාංශ පේශී වලට ගෙන දෙන වෙහෙසටපත් වීම විඩාවටපත් වීම අවම කරගෙන මේ ක්‍රියාවලිය කිරීම තමයි අපි මෙහිදී ගොඩක් බලාපොරොත්තු වෙන. දැන් මේ වගේ මල් පෝච්චියක් උස්සනකොට අපි උපක්‍රම කීපයක් කරනවා මේ දේ නැති කරගන්න අපිට බලා ගන්න පුළුවන් ඕ මේක මම දැන් ඉනෝක සූදානම් කරලා තිටිනවා මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට ගුරුත්වාකර්ෂණ බලය අපි දෙසට දැන් අපි ගුරුත්වාකර්ෂණයට විරුද්ධව තමයි බරක් උස්සන්නේ එතකොට අපි උත්සාහ කරනවා මෙතෙන්දී ගුරුත්වාකර්ෂණ බලය කෝණය වෙනස් කරලා අපිට වාසිදායක විදිහට හදාගන්න අනිත් එක තමයි අපි ස්ථයිතාව ගොඩක් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා ඊට අමතරව කොඳු වැට පෙළේ නිවැරදි වක්‍රයන් සාම කියන්නේ ස්වභාවික වක්‍රයන් කුමාරකෝ විදිහට ආරක්ෂා කරන්න උත්සාහ කරනවා අපි පොඩ්ඩක් මේ ඉනෝකට යොමු වුණොත් අපිට බලා ගන්න පුළුවන් ඉනෝකා මේ නිවැරදිව මේ බර කොහොමද උස්සන්නේ කියලා ඉනෝකා සූදානම් වෙලා ඉන්නවා ඒ සඳහා දැන් ඉනෝකා බර උස්සන සූදානම් වෙලා අපි බලමු දකුණු පාදේ පෙරට දැම්ම අපිට තේරෙනවා ඊට පස්සේ කකුල් දෙක මදක් ඈඩ් කරලා තියෙන්නේ ඊට පස්සේ යා ධනිස් වලින් පමණක් නැවිලා කොඳු වැට පෙළ හොඳින් මේ වක්‍රයන් ඔබට පේන වක්‍රයන් නැගේ ක්‍රියාත්මක වෙන හැටි නිසි වක්‍රයන් ක්‍රියාත්මක කරගනින් එයා ඒ ක්‍රියාව සම්පූර්ණ කළා ධනිස් වලින් පමණක් දිගහැරලා ඉනෝක ඉක්මනට අපිට නැවතත් පෙන්න ඕ ඒ ඉරියව් දැන් යා ඒ පාත්තන ඉරියව්වත් ඒ ආකාරමයි කොඳු වැට පෙළ වක්‍රයන් හොඳින් තියෙනවා දෙපා ඈත් වෙලා තියෙන ඒ වගේම මෙයා මේ මල් පෝච්චිය ඇගේ සිරුරට හුඟක් සමීප කරගෙන තමයි මේ ක්‍රියාව කරේ. ඔව්. එතකොට මෙතෙන්දී එයාගේ වක්‍රයන් නිසියාකාරව ඔබට දකින්න ලැබුණා. ඒ වගේම කකුල් දෙක අතර දෙක කකුල් අතර පරතරයක් තිබ්බා. ඊට අමතරව මේ මල් පෝච්චිය එයාගේ සිරුරට ගොඩක් සමීප කරගන්න. දැන් මම සුජීව ඊළඟ ප්‍රශ්නේ ඔබට මෙහෙම මෙමු කරන්න නම් දැන් ඇයි සමීප තියාගන්නේ පරතරයක් සහ මල් පෝච්චිය සමීප කරගන්නේ හේතුව ඇත්තරම දැන් මෙයාගේ දෙපා හුඟක් ළඟින් තිබුණොත් පොළවේ ස්පර්ශ වෙන ප්‍රමාණය දෙකකුල් හුඟක් අඩුයි. එතකොට මෙයාගේ දැන් මෙයා බර උස්සනකොට කකුල ඉස්සරහට දාලා අද්දේක ඉස්සරහට දාලා බර උස්සනකොට ගුරුත්ව කේන්ද්‍රය ඉස්සරහට යන ඔබ දන්නවා ඒ අවස්ථාවක මෙයාගේ ස්ථයිතාව බිඳ වැටෙන්න පුළුවන්. ස්ථයිතාව සමබරතාව ආරක්ෂා කරගන්න තමයි අපි මේ විදියට කකුල ඉස්සරහට දාලා කකුල් දෙක ගොඩක් ඈතින් තියන්නේ. ඔව් මම අපි මුලින්ම පෙර කතාවයිද කිව්ව දෙයක් තමයි අපි කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ. නිවැරදි ඉරියව්වකින් කරන්නේ නැහැ. ඒක තමයි තියෙන විශේෂත්වය සහ අපි මේ පිළිබඳව සූදානම් විය යුතුයි මේ ප්‍රධානම ඔබ දැනුවත් කරන්නේ අපි වෙන හානිය අඩු කර ගැනීමට. මම කැමති කුමාර මහත්මයාට යොමු වන්නද දැන් ඔබ අපි කතා කරන විදිහට මේ බර ඉස්සීමේදී ධනහිස් නවලා බර ඉස්සීම සුදුසුයි කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා අපි දන්න දෙයක්. ඉතින් මෙහෙම කළත් අපි අතින් තව වැරදි දුවෙන්නට පුළුවන් ඒ වෙනත් පැත්තකට බලපාන්නට පුළුවන් දැන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද මේ වගේ කුමාර මහත්මයා ඔව් සත්‍යයෙන්ම ලස්සන දැන් මෙතනදී උස්සන විදිය සුජීව විරසිංහ ඔබට සඳහන් කරා මේකද අපි කරන ප්‍රධානම වැඩක් තමයි උස්සන බර අරගෙන අපේ වම් පැත්තට හරි දකුණු පැත්තට හරි මෙහෙම කොන්ද කරකවල තියෙන එක ඉතින් ඒකෙදී අර වෙන්නේ ගොඩක් වෙලාවට කොන්ද වලට අතර තෙරපීමත් එක්කම ඇඹරීමක් සිද්ධ වෙන එක මෙහෙම එතකොට අපි කලින් සඳහන් කරා මේ කොඳු වැට එහෙම නැත්නම් කශේරුක අතර තියෙනවා කියලා අන්තර් කශේරුක බිම්බ කියලා ජෙල් වැනි ස්තරයක්. මොකද ඒක තද වෙලා මෙහෙම ඇඹරිලා ගියාම ඒක එක එක දිහස් වලට තද වෙලා යනවා. අපි ඒකට කියන ප්‍රොට්‍රූෂන් එකක් කියලා. මට මේකෙත් තාපහ පෙන්වන්න පුළුවනි මේ අන්තර් කශේරුක බිම්බ මේ විදියට මේකේ තියෙනවා මේ මෙහෙම. දැන් මේකේ පෙන්වන්නෙත් මේ බර්බර්ඩ්ලා අපි අර කැමරාවට පෙන්වමු. හොඳයි. දැන් කියන්න. මේකෙදී ඔබ දකිනවා දැන් මේ මේකෙදී ගත්තාම ඊට පස්සේ මේකෙදී දැන් මේ පැත්තට අනිත් මේ පැත්තට යනකොට අර අන්තර් කශේරුක බිම්බ ඒ දිශාවට ඇවිල්ලා දින හැටි. ඊට පස්සේ අනිත් එකේදී ඔබ දකිනවා මේ පැත්තට ඇවිල්ලා දින. ඒ වගේ මේක මේ තල්ලු වෙලා යනවා අන්තර් කශේරුක බිම්බේ. ඉතින් ඒ තල්ලු වෙලා යෑමේදී වෙන දේ තමයි අර අන්තර් කශේරුක බිම්බත් එක්ක තියෙන
සුෂුම් නාව ඊට පස්සේ ආයසිත ස්ටායු ඊළඟට මේ වටේ තියෙන තවත් මුදු පාටක මේ හැම දෙයකටම තෙරපීමක් එන්න පුළුවන් මේක නිසා. එතකොට ගොඩක් වෙලාවට දැනෙන කොන්නේ අමාරු කැක්කුම දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් කකුල් දෙකේ හිරිවැටනවා වේදනාවක් දැනෙන්න පුළුවන්. නොගොත් අපහසු විදිහේ සංවේදන දැනෙන්න පුළුවන් කකුල් දෙකේ. සමහරවිට මේ දෙක අකුල් පන නැති වෙන ගතියට පවා මේක එන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වුණොත් සමහර වෙලාවට සිද්ධ වෙනවා මේ අවදානම් සහිත ශල්ල කර්ම වලට පවා යොමු වෙන මේ වගේ තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ මේක අපි නිවැරදිව කරන්න නම් අර ඉනෝක මල්පොච්චේ උස්සනක ඊළඟට දකිවි මේක උස්සලා අපි තියන්න ඕන පැත්තකින් පාදේනොත් ඒ අවශ්‍ය දිශාවට හරවලා තමයි තියන්න. පාදයන් හරවන්න නැතුව තිබ්බොත් තමයි මේ කොඳු වැටපෙලා අත්මන් කිව්වා වගේ ඇඹරිලා අර හානිය සිද්ධ වෙන්නේ. මම හිතන ඉනෝකට යමුනොත් පුළුවන් ඒක නිවැරදිව පැත්තකින් තබන හැටි පෙන්වන්න. කලින් සඳහන් කළා වගේ අපි උඩට ගන්නවා. දැන් ඉනෝකට අවශ්‍ය පැත්තට හැරිලා ඒ පැත්තට තියන්නේ එතකොට. එතකොට පාදයන් වලින් ඒ පැත්තට හැරුණා. හැරෙන්න නැතුව තියෙන එක තමයි මම විශේෂයෙන්ම දැන් ගෘහණියන්ට සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේව. දැන් මේ රිද්මයක් තියෙන එහෙම පිළිවෙලට මල් පෝච්චි තියෙන උඩනේ කුමාර සැලවීම. ඔව් දැන් විශේෂයෙන්ම අපි දුරකථන ඇමතුමක් තියෙන අපිට කතා කරන්න පුළුවන් ඔබට අවස්ථාවක් තියෙනවා කතා කරන්න. හෙලෝ. ඔව් සුබ උදෑසනක් මහත්මයා. සුබ උදෑසනක් වේවා. මට කුමාර මහත්තයා අහන්න තියෙන්නේ අහන්න මගේ මේ කාලෙක ඉඳලා වම් කකුලේ දනිස්ස කැක්කුමක් එනවා. මේක මේ සැරින් සැරේට මට හිතෙනවා සමහර වෙලාවට නිකන් මේ ජොයින්ට් එක පයින් යනවා වගේ කියලා තේරුමක් තියෙනවා. මේ මොකද මගේ දකුණු කකුලේ දනිස්ස පැන්නා එක සැරයක් ජැවලින් එකක් දාන්න ගිහිල්ලා ඒ කකුලේ දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් වම් කකුලේ මට තේරෙනවා කකුල නිකන් මන් තියලා ඇවිදිනකොට මේ නිකන් පොඩ්ඩක් නිකන් පැත්තට වගේ හිටියාම නිකන් පයින් යන ස්වභාවයක් තේරෙනවා. ඉතින් මට හරි වේදනාවක් දැනෙනවා ඒ වෙලාවට සමහර වෙලාවට මම බයපුත් දැනෙනවා හිතට. ඒත් එක්කම සමහර වෙලාවට දැන් මම පුටුවක වාඩිලා ඉන්නකොට මගේ තියෙනවා මේ වම් අතේ අත ටිකක් වෙලා තියන් හිටියා විනාඩි 3-4ක් තියන් හිටියාම මේ ඊට පස්සේ කැක්කුමයි අත මෙහෙම වැලමිටින් දිගහැරියාම කැක්කුමක් එනවා. මට මෙන්න මේක මොකද්ද කියලා හරියට මට දැනගන්න පුළුවන් නම් හැමයක්. මට ඊට කලින් ඔබතුමාගේ වයස සහ ඉන්න ප්‍රදේශය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. පානදුරේ අලුබුමුල්ලේ. ඔව්. මගේ වයස අවුරුදු 33යි. ඔව් දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ධනහිස් වලට ඔය ප්‍රශ්න එන්න පුළුවන් ඔබගේ ක්‍රියාකාරකම් අනුව. ඒ කියන්නේ පඩිපෙළවල් නැගින බහිනේ වයි නැත්නම් එන තියලා වාඩිලා නැගිටින වගේ ක්‍රියාකාරකම් ගොඩක් එක දිගට සිද්ධ වෙනවා නම් ධනහි යම් කිසි ගෙවීමක් ඇතිලා අපි කියන ඔස්ටියෝආතරයිටිස් කියලා ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන් එකක්. අනිත් දේ තමයි නිවැරදි ව්‍යායාම වල අභ්‍යාස වල නොයෙදීම නිසා අපේ මාංශ පේශි වල කකුලේ කලවේ මාංශ පේශි වල නොයෙකුත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාංශ පේශි වල දිග වෙනස් වෙන්න පුළුවන්, ශක්තිය වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේ හේතු නිසා වෙන්නත් පුළුවන්. ඔය දෙකම නිසා ඔය ධනියේ වේදනාව වෙන්න පුළුවන්. ඔබ සඳහන් කරන අතේ ප්‍රශ්නය ගැන මට හිතෙනවා සමහර විට ඔබේ ගෙල ප්‍රදේශයේ යම් කිසි වේදනාවක් තිබුණා නම් එහෙම නැත්නම් ඒ ගෙල ප්‍රදේශයේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් එම නිසා ඒ ගෙල ප්‍රදේශයෙන් තමයි ස්නායු වෙන්නේ අතට. එතකොට ඒ හරි ඒ ප්‍රශ්න නිසා අතේ යම් කිසි වේදනාවක් දැනෙන්න පුළුවන් ඔබ ඉන්නේ ඉරියව් අනුව. ඉතින් ඇත්තටම මේක අපිට මේ වගේ තැනකදී හරියටම කියන්න බෑ ඔබතුමාට මොකක්ද හරියටම වෙලා තියෙන කියලා. ඉතින් හොඳම දේ තමයි බෞචිකස්වරයෙකු වෙත යොමු වෙලා මේක පරීක්ෂා කරලා බලලා ප්‍රතිකාරයකට යොමු වෙන එක. ඔව් කුමාර මහත්මයා, ඉතින් අද දවසේ අපි සාකච්ඡාව කර මේ කතාබහ නිමා කරන්නට වෙලාව ඇවිල්ලා අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබටත් ඒ වගේ ඔබට අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ඇති. ඔබ ලබන සතියේදී සජීවී අපිත් එක්ක සම්බන්ධ පුළුවන්, ලියලා එවන්නට පුළුවන්. එතකන් ඔබට ඉන්න බැරි නම් කුමාර පතිනන මහත්මයාගේ දුරකථන අංකයම සදාහන් කරන්න 0791-490-6449 0791-490-6449 දුරකථන අංකයේ කුමාර පතිරණ මහත්මයාගේ සුජීව වීරසිංහ මහත්මයාට කතා කරනවා නම් 0781-483-9710 0781-483-9710. ඉතින් අපි ඉදිරි සතියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වීම සම්බන්ධව කොළඹ යුද හමුදා රෝහලේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ චිකිත්සක ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමයේ නිත්‍ය සමාජික කුමාර පතිනන මහත්මයාටත් කොළඹ යුද හමුදා රෝහලේ බෞද්ධ චිකිත්සක සුජීව වීරසිංහ මහත්මයාටත් ඒ වගේම අපිට මේ පිළිබඳව දැනුවත් කළ ඉනෝකා ඔබටත් ගොඩක් ස්තුතියි. අද දවසේ අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා බහ කරන්න මේ සිකුරාදා නුගසෙවන්ට ඔබට අවශ්‍ය බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න රැඳිලා ඉන්න අපිත් එක්ක.